අපේ බලාපොරොත්තු වෙන්න ඕනේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලක්ක වෙන්න ඕනේ සාමාන්‍ය උපාධි ශිෂ්‍යයන් 20,000ක් තියාගන්න. පශ්චාත් උපාධි 5,000ක්වත් තියාගන්න. එතනින් තමයි අපි ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලය 4,000කට 5,000කට ඉංජිනේරු දෙක මැටේ තමයි අනික් ආයතන සියල්ලම හදන්න තියෙන්නේ. ඒ සංඛ්‍යාව නැත්තම් අපි ඉදිරියට යන්න බැහැ. අපි ඉදිරියට යන්න අපිට අලුතෙන් වැඩ කටයුතු කරන්න තියෙනවා. තොරතුරු තාක්ෂණය පමණක් මදි. අලුතෙන් අපි බලන්න ඉදිරියට යනවා නම් කෘතිම බුද්ධිය තවත් අලුතෙන්ම කියන්නේ disruptive technology. තාම හරියට සිංහල වචනයක්වත් හොයලා නැහැ. මේ ඔක්කොම අලුතෙන් අපි යන්න ඕනේ. මේකයි අපේ අනාගතය. අද අපි අඩු ආදායම් රටක් නෙමෙයි. අපි දැන් මධ්‍යම ආදායම් උසස් පෙළ රට. හැම අංශෙම අපි යන්න ඕනේ තාක්ෂණය පදනම් කරගෙන. කෘෂිකර්මය වෙන්න පුළුවන්, නිෂ්පාදනය වෙන්න පුළුවන්, විද්‍යාව වෙන්න පුළුවන්. ඒ වැඩ කටයුතු. අමාත්‍ය සුජීව සේනසිංහ මහතාද මෙහිදී අදහස් දක්වුවා. ඉරානයේ විශාල පිරිසක් පෞද්ගලික අංශය මේ අමාත්‍යංශයට සම්බන්ධ වෙනවා. අපේක අඩුයි. නවෝත්පාදන සඳහා කරන පෞද්ගලික අංශය කරන ආයතන වලට ටැක්ස් රිබේට් එකක් දැනට තියෙනවා 100%ක. ඒක ක්‍රියාත්මක වීමේ තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒක සරල කරලා අපේ අමාත්‍යංශ අනුමැතියකින් ඒකට ආයෝජනය කරපු ගමන්ම ඒ බදු විරාමය ලබා ගැනීමට පෞද්ගලික අංශයට අවස්ථාවක් ලැබලා දෙන්න ඉල්ලා හිටිනවා. ඒකේ ආණ්ඩුවට බරක් නොවී අපිට පුළුවන් පෞද්ගලික අංශය මේකට දායක කරගෙන විද්‍යාව තාක්ෂණය රටේ දියුණු කරන්න. අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන ගමට ගෙනහිල්ලා ඒ දිස්ත්‍රික්කවල ජනතාව මේකට සම්බන්ධ කරගන්න.